අයිබෝවන් සැමට කලින් සත්‍යහරයටම කියන සියත මධ්‍යහන පුවත් විකාශයත් සමග මම රසික සඳරුවන් ප්‍රථමයෙන්ම අවධානය යොමු කරමු පුවත් සිරස් තල වෙත අභහක් ප්‍රාප්ත අමාත්‍ය අරුමුගන් තොණ්ඩබඩ් මහතාගේ දේහය අවසන් ගෞරව දැක්වීම සඳහා පාර්ලිමේන්තු සංකීර්ණයේ වෙත රැගිනේයි මෙරට වැඩිම කොවිඩ් රෝගීන් වාර්තා වූ දිනේ බවට ඊයේ දිනේ පත්වෙයි සංඛ්‍යාව 150ක් වැඩිම පිරිස විදේශ රටවල සිට පැමිණි පුද්ගලයන් මෙවන විට සමස්ත රෝගීන් සංඛ්‍යාව 1469 දක්වා ඉහළට මැතිවරණයේ අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් වූ පෙත්සම් අද 8 වන දිනටත් සලකා බැලීම ආරම්භෙයි පෞතින තත්ත්වය හමුවේ වරිපණම් බදු වසර දෙකක් යනතුරු වැඩි නොකිරීමට රජය තීරණය කරයි ප්‍රථමයෙන් නවදාහන යොමු කරමු දේශීය පුවත් වෙතට අභාව ප්‍රාප්ත අමාත්‍ය ආර්මුගම් තොණ්ඩමන් මහතාගේ දේහය අවසන් ගෞරව දැක්වීම සඳහා අද පාර්ලිමේන්තු සංකීර්ණයේ වෙත රැගෙන එනු ලැබුවා අභාව ප්‍රාප්ත ලංකා කම්කරු කොංග්‍රසේ නායක අමාත්‍ය ආර්මුගම් තොණ්ඩමන් මහතාගේ දේහය අවසන් ගෞරව දැක්වීම සඳහා අද පාර්ලිමේන්තු සංකීර්ණයේ වෙත රැගෙන එනු ලැබුවා අනතුරුව එම දේහය කොල්ලපිටියේ පිහිටේ ලංකා කම්කරු කොංග්‍රස් මූලස්ථානයේ වෙත රැගෙන යාමට කටයුතු කරනු ඇත. හෙට දිනේදී කොත්මලේ රම්පුඩුපීඩී තොණ්ඩමන් මහතාගේ නිවස වෙත දේහය රැගෙන යාමට නියමිත අතර දේහය පිළිබඳ අවසන් කටයුතු එළඹෙන 31 වෙනිදා නොවොත් ක්‍රීඩාංගණයේදී සිදු කිරීමට නියමිතව තිබෙනවා. අමාත්‍යවරයාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා දේශපාලඥයන් රැසක් ඊයේ දින ඒ මහතාගේ වත්තර මුල්ලේ පීඩී නිවසෙත පැමිණ තිබුණා. දේශයෙන්ම අඳුකරේ ජොවිඩ ජනතාව වෙනුවෙන් එතුමත් විශාල සේවයක් කළා තියෙනවා. මෙතුමා දේශපාලනයේ විශාල චරිතයක්. මේ හිදස කොහොමද පුරවන්නේ කියන එක ප්‍රශ්නය. දැනට මගේ කනගාටුව එතුමාගේ සංවිධානයටත් පවුලටත් මම ප්‍රකාශ කරනවා. ආරුම්ගම් තොණ්ඩමන් මැතිතුමාගේ අභාවය ශ්‍රී ලාංකීය දේශපාලනය තුළ සලකා බලන විට අපි සියලු දෙනාටම දූ බලවත් පාඩුවක්. සෑම විටම වතුකරයක් ගමත් පන්සලත් සමග හා සම්බන්ධතාවය ඇති කරගනිමින් ඉතාම නිහතමානී දේශපාලකයෙකු වශයෙන් එතුමා සිය ප්‍රජාව වෙනුවෙන් ඉමහත් සටනක යෙදුණා. ආරුම්ගම් තොණ්ඩමන් මැතිතුමා සහෝදර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට අපි ඉතාමත්ම पार्लिमेंट करना पालमक्वा गेतमा है तुमा तोंडबन
ඇමතිතුමා පුළුල් දෘෂ්ටියක් අනුව මේ රටේ සෞභාග්‍ය වෙනුවෙන් අපකැප වෙලා හිටපු උදාරනායකේ පුරුදු 55 එතුමා අපෙන් වෙන්වීම මුළු රටටම ලොකු පාඩුවක් හැටියට අපි දකිනවා. මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද ආරුමුගන් තුන්ඩමන් මහතාගේ අභාවය පිළිබඳව ශෝක පණිවිඩයක් නිකුත් කර තිබුණා. ජනහිතවාදී දේශපාලනඥයෙකු වූ ආරුමුගන් තුන්ඩමන් මහතාගේ අභාවය පිළිබඳ සිය බලවත් සංවේගය පළ කර සිටින බවයි ජනාධිපතිවරයා එම ශෝක පණිවිඩය මගින් දන්වා තිබුණේ. මේ අතර ඉන්දියා අග්‍රාමාත්‍යවරයාද තුන්ඩමන් මහතාගේ අභාවය පිළිබඳ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සිය ශෝකය පළ කර තිබෙනවා. මෙරට එක් දිනක් තුල වැඩිම කොවිඩ් 19 වෛරසයේ ආසාදිතින් සංඛ්‍යාවක් වාර්තා වූ දිනේ බවට ඊයේ දිනේ පත් වුණා. ඒ අනුව ඊයේ දිනේ පමණක් වාර්තා වූ ආසාදිතින් සංඛ්‍යාව 150ක්. මෙරටින් එක් දිනක් තුල හඳුනාගත් වැඩිම කොවිඩ් 19 වෛරස ආසාදිතයන් සංඛ්‍යාව ඊයේ දිනෙන් වාර්තා වුණා. ඒ ඊයේ දිනය තුල පමණක් වෛරස ආසාදිතයන් 150 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි. ඒ අනුව මේ වන විට මෙරටින් කොවිඩ් 19 වෛරසය ආසාදිත පුද්ගලයන් 1469 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඊයේ හඳුනාගත් වෛරස ආසාදිතයන් අතර 97 දෙනෙකු විදේශයන්හි සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල සිටි පිරිසක් වන අතර අනෙක් ආසාදිතයන් නාවික හමුදා සාමාජික නේවාසිකව ප්‍රතිකාර ලැබෙන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරනවා. ඊයේ දිනේ වන විට කොවිඩ් 19 ආසාදිකයන් ශ්‍රී ලංකාවේ 1469ක් ලෙස වාර්තා වෙනවා. දැන් මේ 1469 තුන ශ්‍රී ලංකාව තුල කොවිඩ් 19 හැදුණු ශ්‍රී ලාංකික සංඛ්‍යාව 309ක් පමණයි. නාවික හමුදාවේ 727 හැරුණු කොට. එතකොට ඊට අමතරව ඉතිරි කොටස පිටරටින් පැමිණි අය. ඒ පිටරටින් පැමිණි අය ගත්තොත් එහෙම ඒ අය ශ්‍රී ලාංකිකයන් 430ක් සහ විදේශිකයන් 3 දෙනෙක් වශයෙන් සටහන් කරන්න පුළුවන්. ඒ අනුව ඇත්ත වශයෙන් මේ ප්‍රධාන වශයෙන්ම රෝගීන් නැති වෙලා තියෙන්නේ මේ පිටරටවල වලින් පැමිණි අයගෙන් සහ නාවික හමුදා පොකුරෙන් කියන එක කියන්න පුළුවන්. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පොදු මාර්ගෝපදේශන සහ එක් එක් වෘත්තීන් සඳහා අදාළ වූ මාර්ගෝපදේශන සංඛ්‍යාවක් ප්‍රකාශයට පත් කරා. මේ මාර්ගෝපදේශ ගත්තහම මේවා දිගටම පවතින සාවරේව නෙවෙයි, මේවා වෙනස් කරමින් යා හැකි මාර්ගෝපදේශ. නමුත් මේ අවස්ථාවේ එහි තියෙන ආකාරයට කටයුතු කිරීම ඉතා වැදගත් වෙනවා. දැන් උදාහරණයක් හැටියට මේ මංගල අවස්ථාව ගත්තහම එය 100කට සීමා කරලා තියෙනවා. මොකද ගැටලුවක් ඇති වුණොත්, ආසාදී තත්ත්වයක් තිබුණොත් එහෙම 100ක් හිටියොත් එය පාලනය කර ගැනීම පහසුයි. 1000ක් හිටියොත් ඊට වැඩිය අමාරුයි. ඉතින් ඒ මාර්ගෝපදේශ සඳහා අනුකූල වීම තමයි මේ අවස්ථාව වැදගත් වෙන්නේ. ලොව පුරා කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව මේ වන විට 54,43,802 ඉක්මවා ගොස් තිබෙනවා. එමෙන්ම ලොව පුරා කොවිඩ් 19 මරණ 357,390 ඉක්මවා ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මේ අතර කොරෝනා වෛරසය පැතිර යාම හේතුවෙන් එක්සත් ජනපදයේ මාස 4කට අඩු කාලයකදී මරණ ලක්ෂය ඉක්මවා ගොස් තිබෙනවා. මිලියන 1.69කට වෛරසය ආසාදනය වී ඇති අතර එය ලොව පුරා ආසාදිතයන්ගෙන් 30%ක් පමණ වෙන බවයි වාර්තා වන්නේ. එක්සත් ජනපදයේ පළමු ආසාදනය ජනවාරි 21 දින වොෂින්ටන් ප්‍රාන්තයෙන් වාර්තා වුණා. මේ වන විට ඇමරිකාවේ කොරෝනා ආසාදනය වීමෙන් මියගිය සංඛ්‍යාව 1,276 ඉක්මවා ගොස් තිබෙනවා. මේ අතර ලොව වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවක් දෙවන තැනට වාර්තා වන රට බවට ඊයේ ඊශ්‍රායලයේ පත් වුණා. ඒ එම ස්ථානයේ සිටි රුසියාව අභිභවා යමින්. ඒ අනුව බ්‍රසීලයේ මේ වන විට වාර්තා වන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 411,121ක්. රුසියාවේ ආසාදිතයන් සංඛ්‍යාව දැක්වුණේ 370,680ක් ලෙසයි. මේ අතර ඉන්දියාවේ කොවිඩ් 19 වසංගතය පැතිර ගිය මුල් කාල සීමාවේදී ආසාදිතයන් 150,000කට වඩා වැඩි පිරිසක් වාර්තා වූ අතර ආසාදනය හේතුවෙන් 4,000කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබුණා. කෙසේ වෙතත් මේ මාසයේ වන විට ඉන්දියාවේ පරීක්ෂණවල ධනාත්මක අනුපාතය 104ක් පමණ දක්නට ලැබුණා. ආසාදනයේ මරණ අනුපාතය 103ක් වූ අතර කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන්ගේ සුවවීම අනුපාතය 140ක් දක්වා වැඩි වී තිබුණා. ඉන්දියාවේ මේ වන විට කොරෝනා වෛරසය ආසාදිතයන් සැලකිය යුතු මට්ටමින්
අඩුවීමක් දක්නට ලැබෙනවා. මේ අතර COVID-19 වසංගත ව්‍යාප්තිය හමුවේ පණවන ලද සීමාවන් ලිහිල් කිරීමට ඕමානිය තීරණය කර තිබෙනවා. එරට රජයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙන්නේ ලබන 29 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි රට සම්පූර්ණයෙන් විවෘත කිරීමට කටයුතු කරන බවයි. පසුකී දින 28 තුළ බාහිර සමාජයෙන් කිසිදු කොවිඩ් රෝගියෙකු හමු වෙ නොමැති බවත් මේ වන විට හමුවන සියලු රෝගීන් වාර්තා වන්නේ නිරෝධායන මධ්‍යස්ථාන වලින් පමණක් බවත් යුද හමුදාපති ලුතිනල් ජෙනරාල් ශමේන්ද්‍ර සිල්වා මහතා අපවසනවා. ශ්‍රී ලංකාව තුල මෙතෙක් පිටරටවල් වලින් පැමිණි ආසාදිසයන් සංඛ්‍යාව 380ක් හැටියට වාර්තා වෙනවා. ඒත් එක්කම ශ්‍රී ලංකා නාවික හමුදාවේ ආසාදිනුලුවක් සංඛ්‍යාව 682කුත් ශ්‍රී ලංකාව තුල සොයාගත් ආසාදිතයන් සංඛ්‍යාව 406ක් හැටියට වාර්තා වෙන්නේ. ශ්‍රී ලංකාව තුල සමාජය තුලින් සොයාගත්තේ නාවික හමුදාව ඇරුණු කොටගෙන 406 දෙනෙක් මේ වන විට ශ්‍රී ලංකාවේ අවසාන 406 වෙනිදට සොයාගත් පුද්ගලයා හමු වුණේ අප්‍රේල් මාසේ 30 වෙනිදා. ඉතින් මේ අනුව මීට දින 28ක් පමණ දැන් කාලය ගත වෙලා තිබෙනවා අවසන් ආසාදිතයා ශ්‍රී ලංකාව තුල සොයාගෙන. ඒත් එක්කම තමයි මේ වෙලෙට නිරෝධායන මධ්‍යස්ථාන 44ක් අපි පවත්වාගෙන යනු ලබනවා. මේ නිරෝධායන මධ්‍යස්ථාන 44 4869 දෙනෙකු නිරෝධායන වෙමින් පවතිනවා. මේ නිරෝධායන වෙමින් පවතින අයලුන්ගෙන් 29 දෙනෙකු අද දිනේ අපි මුදවා හැරීමට කටයුතු කිරීමට සූදානම් කරලා තිබෙනවා. ඒත් එක්ක මේ දක්වා ත්‍රිවිධ හමුදා විසින් අවත්වාගෙන ගිය නිරෝධායන මධ්‍යස්ථාන තුලින් 17 දෙනෙකු මේ දක්වා නිරෝධායන අවසන් කළා පිටත් වෙලා තම නිවෙස් බලා ගොස් තිබෙනවා. ඒ අනුව මේ දිනවල ශ්‍රී ලංකාවට විවිධ රාජ්‍යයන් වලින් ශ්‍රී ලාංකිකයන් රැගෙන එනු ලැබුවා. ඒ අනුව පසුගිය අප්‍රේල් මාසේ 21 වෙනිදාත් මේ දක්වත් කාලපරාසය තුල 4910 දෙනෙකු ශ්‍රී ලංකාවට රටවල් 18ක් සහ විවිධ තවත් ස්ථාන කීපයකින් 4910 දෙනෙකු ශ්‍රී ලංකාවට රැගෙන ඇවිත් තිබෙනවා. ඉදිරි කාලයේදීත් මේ ආකාරයෙන් යම්කිසි සැලසුමකට අනුව විදේශ අමාත්‍යාංශය අතිගරු ජනාධිපතිතුමාටත් ගරු අග්‍රාමාත්‍යතුමාටත් දන්වලා සැලසුමකට අනුව ඉදිරි කාලයේදී අනිත් ලුණු වෙනත් රාජ්‍යයන් වලින් රැගෙනීමට කටයුතු කරනු ලබනවා. වසර දෙකක කාලයක් යනතුරු වරිපණම් බදු වැඩි නොකිරීමට රජය තීරණය කළ බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අපවසනවා. මේ අතර ආනයනයේ සීමා කිරීම පිළිබඳව ගැසට් නිවේදනයක් ඊයේ දින අග්‍රාමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ බවත් එහි ඇතුළත් කරුණු සම්බන්ධයෙන් යම්කිසි ගැටලුවක් වෙතොත් ඒ පිළිබඳව විද්‍යුත් තැපැල්ලේ භාවිත කරමින් විමසීමක් සිදු කළ හැකි බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා. අමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කළ මේ ආනයන සීමාකරණය පිළිබඳ ගැසට් නිවේදනය. මේ තියෙන්නේ ගැසට් පත්‍රයේ. මේ ගැසට් පත්‍රයේ ප්‍රධාන කොටස් තිබෙනවා හතරක්. ඒතොර මේ ගැසට් නිවේදනයේ තියෙන සියලුම භාණ්ඩ වර්ග කොටස් හතරකට බෙදෙනවා. කිසිදු ප්‍රශ්නයක් නැතුව සාමාන්‍ය ක්‍රමයට ආනයනය කළ හැකි භාණ්ඩ, විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ වැඩි බද්දක් ගෙවලා ආනයනය කළ හැකි භාණ්ඩ, තුන්වෙනුව දින 90කට වඩා වැඩි කාල පරිච්ඡේදයකට සැපියුම් කරුගේ ණය පාසුකම් යටතේ ගෙන්නන්න ඉඩ දෙන භාණ්ඩ, తాවකාලික වශයෙන් සම්පූර්ණයෙන් තහනම් කර තිබෙන භාණ්ඩ. මේ ලයිස්තුව කැබිනට් මණ්ඩලය සම්පූර්ණයෙන් අනුමත කළා. මක්නිසාදයක් ලංකා ඉතිහාසයේ දරුණුත විදේශ විනිමය අර්බුදයට අපි මුහුණ දීලා තියෙනවා. කර්මාන්ත කරුවෙකුට අමුද්‍රව්‍ය ලබා ගැනීම සම්බන්ධයෙන් එහෙම නැත්නම් වෙනත් අත්‍යවශ්‍ය භාණ්ඩයක් ගෙන්නන අයගේ මේ ලයිස්තුව පරීක්ෂා කරලා වෙබ් එකට ගිහිල්ලා යම් කිසි ගැටලුවක් තිබෙනවා නම් විද්‍යුත් තැපෑල මගින් එය මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටියා. මේ සඳහා විශේෂ කමිටුවක් පත් කරලා තියෙනවා. කමිටුව විසින් තීන්දුව තීරණ ගන්නවා. එෙහිදී යම් කිසි දුෂ්කරතාවයකට පත්වෙන අය සිටිනවා නම් එයට අභියාචනයක් විද්‍යුත් තැපෑලෙන් ඉදිරිපත් කරන්න පුළුවන් මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත. මේ අතර මහමැතිවරණයේ පැවැත්වීම අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් වී ඇති පෙත්සම් අද 8වන දිනටත් සලකා බැලීම ආරම්භ වුණා. ඒ පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ. අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බෝනේකලු විහාරයේ සිසිරදා අබ්‍රු, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මලල්කොඩ යන මහතුරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් අදත් සලකා බැලීම ආරම්භ වුණා. අතරමැදි පෙත්සම් කරොන් වෙනුවෙන් පෙනී සිටින නීතිජවරුන්ගේ දේශන මේ වන විටත් ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ සිදුවෙමින් පවතිනවා. මේ යටතේ අතරමැදි පෙත්සමක් ඉදිරිපත් කළ සිවිල් සංවිධාන ක්‍රියාකාරීකෙකු වන ජීවන් ත්‍යාගරාජ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිජ උදිත ඉගලහේවා මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසිරුවා හැරීම ආණ්ඩු
කාර්යක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව සිදු කර ඇති බව තර්ක කළා. ඔහු අවධාරණය කර සිටියේ මැතිවරණ කොමිසම විසින් සිදු කරනු ලබන මැතිවරණයේ පැවැත්වීමේ ක්‍රියාවලිය කල් දමන ලෙස බලපෑම් සිදු කිරීමට කිසිදු පාර්ශවයකට බලයක් නොමැති බවයි. එබැවින් මෙම පෙත්සම් තුල කිසිදු නීතිමය පදනමක් නොමැති හේයින් ඒ සියල්ල විභාගයට නොගෙන නිෂ්පව කරන ලෙසද අධිකරණයෙන් ඉල්ලා සිටියා. පෙත්සම් සල්කා බැලීම මේ වන විටත් පැවැත්වෙනවා. සමගි ජන බලවේගය ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා ඇතුළු පිරිසක් විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා. පක්ෂයක් ලෙස ප්‍රථමයෙන් විනය කඩ කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂය බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පී හැරිසන් මහතා පවසනවා. ඒ අනුරාධපුර ප්‍රදේශයේදී මං හිතන්නේ අපි මුලින්ම එක්සත් ජාතික පාක්ෂිකයෝ හැටියට තමයි අපි සියලු දෙනා එකතු වෙලා කටයුතු. එතකොට දැන් අපි පක්ෂයක් හැටියට තීන්දුවක් අරන් ෘත්‍යාධිකාරී මණ්ඩලය අනුමත කරලා මේ ගත්ත තීන්දුව අනුව අවසාන මොහොතේදී ඇතිවෙච්ච ප්‍රශ්නයක් නිසා එක්සත් ජාතික පක්ෂය වෙනම තරම් කරන්න ඕනෑ කියන තැනට ආවා. හැබැයි අපි පක්ෂයක් හැටියට ගත්ත තීන්දුවේදී ඉස්සරලම විනය කඩලා තියෙන්නේ එක්සත් ජාතික පක්ෂය. මොකද ඒගොල්ලෝ ෘත්‍යාධිකාරී මණ්ඩලෙන් අවසර දීලා සාකච්ඡා කරලා මන්ත්‍රීවරු කණ්ඩායම තීන්දුවක් කරලා මේ සියල්ල කරලා අවසාන මොහොතේදී එක්සත් ජාතික පක්ෂය වෙනම ඉල්ලන්න ඕන කියලා තිබුණා. එහෙනම් විනය කැඩීම සිදු වෙලා තියෙන්නේ මේ පැත්තේ අයගෙන් කියන එක ඉස්සල්ලාම කියනවා. ඊළඟ කාරණේ තමයි අපි හැමදාම අවුරුදු 30ක් විතරම කරේ එක්සත් ජාතික පක්ෂයේ හැමදාම මන්ත්‍රීවරුන්ට විනය පරීක්ෂණ තියෙනවා. විනය පරීක්ෂණේ තියලා මන්ත්‍රීවරු එළෙව්වා මිසක් අලුතෙන් අපිට ගණ්ඩ වැඩපිළිවෙලක් තිබ්බේ නැහැ මම නම් දකින්න හැටියට. හැමදාම කරේ මොකක් හරි චෝදනාවක් දානවා ඒගොල්ලෝ පක්ෂෙන් අයින් කරනවා. එක්සත් ජාතික පක්ෂයේ ඉන්නේ මං හිතන්නේ බොහොම පොඩි ප්‍රමාණයක් 10ක් 12ක් වගේ පොඩි ප්‍රමාණයක්. අනිත් සියලු දෙනාම අපේ පක්ෂයේ ගත්ත තීන්දුව නිසා සජිත් ප්‍රේමදාස මැතිතුමත් එක්ක එකතු වෙලා සමගි බල වේගයෙන් තරඟ කරනවා. මැතිවරණය අනවශ්‍ය ලෙස ප්‍රමාද කිරීමට කිසිදු හේතුවක් නොමැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පවසනවා. ඒ ගාල ප්‍රදේශයේදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම අපි හැම දෙනාගේම වගේ කවුරු හරි කියනවා නම් මැතිවරණ තියන්න එපා කියලා ඔහු ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිවන්නේ. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදයේ අයිතිය ජනතාවට ලබා දීම සඳහා සෞඛ්‍ය උපදේශක දැන් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පැහැදිලිව කියලා තිනවා මේ රටේ මැතිවරණ කටයුතු ක්‍රියාත්මක කරන්න වාතාවරණය තියනවා කියලා. නීතිපතිවරයා කියලා තිනවා මැතිවරණය පිළිබඳව නීතියට අනුව කටයුතු කරන්න. ඉතින් එතකොට මේ පිළිබඳ අනවශ්‍ය ප්‍රමාදයක් ඇති කිරීමට කිසිදු හේතුවක් අපි දකින්නේ නැහැ. ජනාධිපති මාධ්‍යංශයේ විසින් මීට සුළු මොහොතකට පෙර නවතම ඇඳිරි නීති නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මෙන්න එම නිවේදනය. ජූනි මාස 6 වන සෙනසුරාදා දක්වා සහ ඉන්පසු රට තුල ඇඳිරි නීතිය ක්‍රියාත්මක වනුයේ මෙසේ. මේ 31 වන ඉරිදා දිවයිනේ සියලු දිස්ත්‍රික්කවලට දවස පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වනවා. ජූනි 1 වන සඳුදා සිට ජූනි 3 වන බදාදා තෙක් සියලු දිස්ත්‍රික්කවලට ඇඳිරි නීතිය බලපවත්වන්නේ පෙර පරිදි රාත්‍රී 10 සිට අලුයම 4 දක්වායි. ජූනි 4 වන බ්‍රහස්පතින්දා සහ ජූනි 5 වන සිකුරාදා දෙදිනම රට පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වනවා. ජූනි 6 වන සෙනසුරාදා සිට සියලු දිස්ත්‍රික්කවලට නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ පෙර පරිදි රාත්‍රී 10 සිට අලුයම 4 දක්වා පමණයි. ඒ සමගින් සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන්. මෙම පුවත් ඇතුළු දේශදේශ ආර්ථික සහ ක්‍රීඩා තොරතුරු සඳහා අපි විසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවියේ වෙත. අපි අලි හමුවන්නේ සවස 6ට අපගේ ප්‍රධාන පුවත් විකාශයත් සමග. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.